පෝෂණීය කැඳ කියන එකේදී අපිට වැඩි කාලයක් තියාගන්න හැටියට පිටි නිෂ්පාදනය කළා ඒ තුලින් ඊළඟට තවත් අපි කතා කරනවානේ පලා වර්ග ගැන පලා වර්ග ඉතාම ඉක්මනින් විනාශ වෙලා යනවා ඉතින් වැඩි කාලයක් තියන්න බෑ දවස් 3ක් 4ක් වගේ තියන්න පුළුවන් يعني ඉතින් ඒ හැම පලා වර්ගයක්ම අපිට පුළුවන් වියලාගෙන ඊට පස්සේ පිටි හැටියට නිෂ්පාදනය කරලා ඒක මේ කැඳ මිශ්‍රණයට එකතු කරන්න. ඉතින් එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා අර පෝෂණය සම්පූර්ණ කරගන්න. ඒ වගේම ඉතා කුඩා කාලයක් තුළදී අපිට මේ නිෂ්පාදනය සකස ගන්න පුළුවන්. බාල මහලු වැඩිහිටි තරුණ මෙන්ම රෝගී හා නිරෝගී අයටත් කැඳ පානය කිරීම බොහෝ ගුණදායකයි. මෙහි ගුණාත්මක බව වැඩි කරගන්නට දේශීය සහ ඖෂධීය ගුණයෙන් යුතු සහල් හා ධාන්‍ය වර්ග උපයෝගී කරගන්නට සමහරුන් උත්සාහ කරනවා. ඉතින් මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පරීක්ෂණ ඒකකයේ මගින් නවතම වට්ටෝරුවකට අනුව පෝෂණීය කැඳ පානයක් හඳුන්වා දෙනවා. මෙම කැඳ ලොකු කුඩා කාටත් රස විඳිය හැකි වගේම කාන්තා කෘෂි ව්‍යවසායකයන් බිහි කරමින් පවුලට ආදායමක් උපයා ගන්නත් හොඳ අවස්ථාවක් ලැබෙනවා. පෝෂණීය කැඳ සෑදීම සඳහා අවශ්‍ය වෙනවා කුරක්කන් පිටි, කව්පි පිටි, සහල් පිටි, සෝයා පිටි, ඉඟුරු කුඩු, ගම්මිරිස් කුඩු, සුදු ලුණු කුඩු, කරපිංචා කුඩු, ඒ වගේම මුරුංගා පිටි, මිටි කිරි, දිය කිරි අවශ්‍ය පමණ ලුණු සහ ජලය. කුරක්කන් පිටි, සෝයා පිටි, හාල් පිටි සහ කව්පි පිටි භාජනයකට දමන්න. ඒට වතුර යොදා හොඳින් මිශ්‍ර කරන්න. දැන් මේ භාජනය රත්වන්නට තබන්න. මේ සඳහා ඔබට ගෑස් ලිපක්, දර ලිපක්, රයිස් කුකර එකක් හෝ ඕනෑම පහසු ආකාරයේ ලිපක් භාවිත කරන්න පුළුවන්. මෙම මිශ්‍රණය හොඳින් රත්වන විට එයට දිය කිරි එකතු කර හොඳින් හැඳි ගන්න ඕනේ. ඉඟුරු සුදු ලුණු, ගම්මිරිස් සහ අවශ්‍ය පමණ ලුණු කුඩු මෙම මිශ්‍රණයට එකතු කරන්න. මිටි කිරි දමා මිශ්‍රණය හොඳින් හැඳි ගන්න. දැන් මුරුංගා පිටි සහ කරපිංචා කුඩු එකතු කර හොඳින් හැඳි ගන්න. මෙම මිශ්‍රණය හොඳින් රත් වූ පසු භාජනෙන් ඉවතට ගන්න.